තමුසලයා කාලි කරපු දේවල් අපෙන් අහගන්න එපා. පාලිත තෙවරක් පෙරම හිටපු අමාත්‍යතුමා දේශපාලන ගැන කලකිරුණා නෑනේ නේද? තිමුල්ලු ඉන්න වලකට පැනන වගේ තමයි. පාර්ලිමේන්තුවේ මේ මේ අයවැය කියනවා මේ මේ මුදල් ඇමතුමා මේ ලෝකෙ සිංහල වචනයක් බෑ. අකුල් දෙක පාර නැතුව ඇහි ඇහි පුරිය වාඩිනවා. බෙහෙත් පෙති බොනවා. පොරා කියලා ගැලිනවා කිව්වා. ඒ වගේ පුතේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්නේ පරිසරය ගැන කිසිම දැනුමක් නැති උන්ටියක් ඉන්නේ මේ. ඒත් මේ පොරොස්ටේ කියන ඊයේ බෙදක් ලීඩි කියන මයිතේ මරාගත්තු වගේ කතා කරන්නේ කියලා. ඔව් දැන් ඇතුලට ගියාම මම හම්බ කරන්න ක්‍රම තියෙනවද? මොනවද බම්බල හම්බ කරන්නේ? බල අවුරුදු 50ට හම්බ කරන යකෝ අපි එක දවසට හම්බ කරනවා නේ කිව්වා. ඕක වැඩි කරගන්න කියලා තමයි කිව්වා බෙසිල් කියලා ඔකට. මොකක් හරි ව්‍යාපාරයක් අහම ලොකු එකක් අහම ये गली में एक एंग सीएट तुनाक जाना दी बच्चों रहते सीएट देखा क्या मध्य बेरा देखूँगा सीएट देखा ये अमात्यां से ये लड़ने दार इंद्र पाले हम उन्हें और इसने सीएट हाय आई ओके दहाई करके नहीं रहता मेरे को बेसिल के लोग आते जब मुझे एक एंग होरगांग करना होने निकान दे हाईवे के किलोमीटर करने दो ना कोड़ी का ना देना ये भी तो मैं मगिया बड़ा काम बाग उसाई ना डुबते हुना अरे पति ने एक आ कहीं मसाल निकान रुपया तुम हार सी पांच सी दहा देना नहीं अतुल टकी पुकाले හම්බ කරගත්තේ නැද්ද මම සාමාන්‍ය මිනිහලක් දෙන සල්ලි වලට මම ජනාධිපති සාමාන්‍ය දෙන සල්ලි වලට රනිල් වික්‍රමසිංහ මහත්තයා 1970 ගණන් වල පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා හැන්සාඩ් එකේ තියෙනවා චීනයේ මුල් කරගත්තු වසංගතයක් ලෝකෙ පුරා ව්‍යාප්ත වෙනවා කියලා ඉතින් හමුදාවෙ හිටපු යුද්ධ කාලේ පැනලා ගිය බොඩිගාඩ් කෙනෙක්ව දාගත්තා දැන් බොඩිගාඩ්ම කියලා බොඩිගාඩ්ට බෑ කියලා දැන් අර 60 ලක්ෂ ඡන්දේ දී මිනිස්සු අර ගැලේරිය බලලු වගේ ඔහේ බලන් ඉන්නවා අද මිනිස්සු නන්නත්තාන තියෙන්නේ මට කියන ලොකුම කනගාටුව පුතේ මේ රටේ එක පවුලක් මුලේ මුළු රටම රැවට්ටුවානේ මොළ හතක් තියෙනවා කියලා කිව්වා මොළ හතක් තියෙනවා නම් මේ පවුලේ උන්ට පිසුද මොළයක් නැති එකෙක්ව දාන්න බෑ මේ මේකට නේද ඔය මොළ හතේ ගාව මුලින්ම තමයි ඉවරයි අපි පාර්ලිමේන්තු ඉතිහාසයේ අපි දැක්කේ එකම බතාව තමයි ඇමරිකන් කාරේ කකුල් දෙක බලන්න නැතුව බිම වාඩි වෙවි අයවැය කියනවා බේත් පිටි පිපි. ඒක නම් විශේෂත්වයක්. අයි කවදාකවත් ඒක දැකලා නැහැ. දකින්න හම්බෙන්නේ හේකුත් නැහැ ඉස්සරහට වයිත. අවසානයේ මොළ හතේ එක්කෙනා ඇවිල්ලා මරණ හතක් ඇති මිනිහේ පැණිකෑය කියලා මම මගුල කවියකුත් කියලා. ඒගොල්ලෝ කියනවා සර් මේවා හදන්න ගියපාර අම්මා හැම ඉන්නවගේ අම්මගේ නහය නැති ඇතුළු අපි බයින වැනිල්ලට. අද ඔක්කොම ඉන්නේ වෙන්න ජනාධිපති. නීතිය උන්ගේ ලොකු ලොකු උන්තුන්ගේ නඩු ටිකත් උන් නිදාස් කරගෙන යන බැරි බැරි එක විමාන වල දාලා ඔය දුක රංජනරාමන ගමන්තුමා නිකන් ඔය මිනි මරලාද මං කොල්ල කරලාද කුඩු යුගුණ නැහැ. ඔය අතුරටල ඉන්නවා. ඊට හරකු අපරාධ කරපු මිනිස්සු නිකන් ඔය නිදොස් කර නිදාස් කර දානවා. පාර්ලිමේන්තුව ඇතුලේ හොඳ මිනිස්සු ඇත්තම නැද්ද? පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න පුතේ හොඳ මිනිස්සු ඉන්නවා 10% විතර. දැන් මම මේ මෙතෙන් ඩයිලා කවුරු හරි මේක දැම්ම අපි තෙවර පෙරම ඇමන්තුමා ඉන්න හරම් අඩුව කියලා. ඇත්තටම මේ හරම් අඩුව මේක. මට කො උඩට ඩයිලා ඉන්න කියලා. දැන් මන්දිරේ ඉඳන් ආපේක ගවමඩුවට යන මිසක් මේ ගවමඩුව ආපේක ඉඳන් මන්ත්‍රියට යන මේ දේශපාලනේ මේ රටේ නැහැ නේ. තනි කර විශාල ගල් කඳු මේ කඩලා කඩලා විනාශ කරලා හෙන්න ගහන ජාතික අපරාධ. එහෙම අවබෝධයක් තියෙන උන් මේ මේ ඌනවා තියෙන උන් නැහැ. ඌමනවා තියෙන උගල මේක වැඩක් කරන්නත් බෑ. උඩ පිස්සු මල්ලියේ අයිබෝන් විශ්වකර්ම අපි තවත් කාලීන කතා බහකට සූදානම් වෙන්නේ අපි මේ කතා බහ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් එක්ක හැබැයි ඔබ අපි ඉන්න වටපිටාවත් එක්ක බලනවා ඇති මේක මේ හිටපු අමාත්‍යවරයෙක් ඉන්න පරිසරයක්ද කියලා නමුත් එහෙම පරිසරයක තමයි අපි මුණ ගැහෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පරු මහත්මයාත් එක්ක තමයි අපි අද දවසේ විශ්වකර්ම මේ කතා බහ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ ආයුබෝවන් කියලා ඔබතුමන්ව වැඩසටහනට පිළිගන්නවා මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මේ ටිකක් වෙනස් ප්‍රස්වා මන්ත්‍රීවරයෙක් පාරිසභ සභාපතිවරයෙක් දේශපාලනේ නම ගියපු චරිතයක් ජනතාව අතර නොමැකෙන නාමයක් හැබැයි මේ ඔබතුමා ඉන්න පරිසරයත් එක්ක මම මේකයි අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කියන තැනම අතු කරලා ගත්තේ ටිකක් වෙනස් වටපිටාවක ඉන්නේ පොඩ්ඩක් අපි මේ ස්ථානය ගැන හඳුන්වලාම කතාව පටන් ගමු මේ ස්ථානය පුතේ මම මේක 2002 තමයි මම මුලින්ම දේශපාලනට ආවේ ප්‍රාදේශ සභා මතුරු ප්‍රාදේශ සභාවයි ඇතුළට ආවේ 2002 ඉස්සරහම මම ඉඳන් කියලා ගත්තේ මේක අරගෙන දෙපාරක් තුන්පාරක් සුද්ධ කරලා ආරෝමය කරලා ඉඳන් බැලුවා දේශපාලනෙත් මුකුත්ම කරගන්න බැරුණා. ඔව්. පස්සේ බොහොම අමාරුයි මම මාංශ වේලා වලවල් කපලා ආරෝමය කරලා බැක් එකක් ගෙනලා පොල්ගස් ටියක් නම් ඉඳගත්තා. දැන් ඒක තමයි දැන් තියෙන්නේ. හ්ම්. අමතර වගවල් තිබුණා. ඔව්. වගවල් තිබුණා මේක මේ නඩත්තු ගන්න මේ ආර්ථිකයේ මදි. හ්ම්. අපි ආර්ථිකය ගැන මම නඩත්තු කරන්න. ඔව්. අපි ඔබතුමාව හඳුන්වන්නේ හඳුන්ව ගන්න කියව ගන්න දේශපාලනේ ටිකක් පෙරලිකාර චරිතයක් විදියටනේ විවිධ අවස්ථාවලදී විවිධ විදියේ තීන්දු අරගෙන විවිධ විදියේ ක්‍රියාමාර්ග අරගෙන විවිධ විදියේ වැඩ සිද්ධ කරලා දේශපාලන ඇතුලේ පෙරලිකාර චරිතයක් විදියට තමයි හඳුනගන්නේ. නමුත් වර්තමාන දේශපාලන කරලිය ඇතුලේ ඔබතුමාගේ භූමිකාව මොකක්ද කියලා අපි දැනගන්න කැමතියි. මේ කාලවකවානුවේ මොනවද කරන්නේ දේශපාලනයට සම්බන්ධද? එතකොට කොහොමද මේ කාලවකවානුව ගෙවෙන්නේ? මේ කාලේ මම දැන් අපි ක්‍රියාකාරීව දේශපාලනය කියන්නේ අපි එක්ක තනතුරක් දරන්න ඕනේ කොයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙනවා නැත්නම් ඇමතිවරයෙක් වෙනවා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වෙනවා ක්‍රියාකාරී දේශපාලන. ඔව්.
කියන්නේ ඒ දැන් එතනින් බැහැර වෙලා දැන් අපි එක්සත් ජාතික පක්ෂයේ නැවත බලයටපත් කිරීමේ ක්‍රියාකාරීත්වය ඉදිරිය ඉන්නවා සාමාන්‍ය විදියට මොකද මේ කොරෝනා වසංගතෙත් එක්ක මේ පක්ෂයට වෙච්ච ගැටලුවත් එක්ක දැන් මේක ස්පීඩ් ගමනක් යන්න බෑ ඔව් සාමාන්‍යයෙන් අපි යුඑම්පී කාර්ය කවුද යාව තෝරගෙන යාව දැනුවත් කළා යාව සංවිධානය කළා ඒ හරහා නැවත අනිත් පක්ෂවල ආයතන කතා බහ කළා ඒ වැඩි පිළ වජිරය මතුමා අපේ රුවන් නැමතුමාලා රංගේ බණ්ඩාරය මතුමාලා අපි සීරෝ දෙනාත් එක්ක දැන් ඒක දැන් හරි ඉබ්බගේ ආයි හාවගේ ගමන වගේ ස්ලෝ එකේ කරගෙන යනවා ඔව් පාලිත තෙවරප් පෙරුම හිටපු අමාත්‍යතුමා දේශපාලන ගැන කලකිරිලා නැහැ නේද දේශපාලනේ මෙහෙම මම හැමදෙස්සෙම කියනවා දෙයක් ඕක මම අහන්නේ කොහෙද මට ගේන බණ දේශපාලන කරන කෙනෙක් මෙහෙම වාදයක් ඔයගේ හරි ඔයද වයස කීයද වගේද මගේ වයස අවුරුදු 25යි 25යි දැන් මට අවුරුදු වඩවඩ මම අවුරුදු එකර එකක් වරා වැඩි බං ඒතර මගේ කාලය තුල අපි දැක්ක දේශපාලන කරන මිනිස්සු අපි දැක්ක අහලා දිනවා ඔය සාහනේදී දේශපාලනයක් කරන මිනිස්සු මේ කාලේ ඉන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා පොද මේ රටේ දේශපාලනයක් නැහැ මේ රටේ තියෙන්නේ සමාජ සේවයක් සහ හොරුව වංචාව බොරුව ඕකම තමයි තියෙන්නේ දේශපාලනය කියන්නේ ඊට එහා ගිය ලොකු දෙයක් දේශපාලනයක් කරන්න මේ රටේ තියෙන්න ඕනේ රටක ජාතික ප්‍රතිපත්තිය අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ ඈ හැම දෙයකම තියෙන්න ඕනේ සෞඛ්‍යයට අධ්‍යාපනයට එතකොට පරිසරයට ඈ හැම දෙයකම තියෙන්න ඕනේ ඒ නැති නිසා දැන් ඒක ඔක්කොම අවුල් වෙලා තියෙනවා. ඔව්. දැන් මේක නැති නිසා දැන් දැන් කොයි අලුතෙන් දැන් එක 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 පක්ෂයේ යම් කිසි ව්‍යාපෘතිය කරගෙන යනකොට ඊග දැන් අද අපේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ ටැප් දෙන්න හැදුවා. හ්ම්. මේක යුගයේ අවශ්‍යතාවය මේකද? ඔව්. මොකද අපේ අනාගත පරම්පරාව ආරක්ෂා කරගන්න තියෙන එකම ක්‍රමය ඒක. මොකද අද ළමයට ටැප් එකක් නැතුව. ළමයට පොඩි ෆෝන් එකක් නැතුව. තාත්තගේ ෆෝන් එකෙන් ක්ලාස් කරන එකේ අසභ්‍ය දේවලුත් බලනවා අරවා මේවත් කරනවා. එතකොට සමහර ළමයි ඒ ෆෝන් එක ගන්න බැරුව එළවලු කඩවල වල මම දැක්ක අවුරුදු 5 7 8 ළමයි එළවලු කඩවල වල එළවලු කිරනවා. ඒක ගන්න ක්‍රමයක් ක්‍රමවේදයක් එක ළමයි නෑ. ඉතින් අර මං කියන්නේ ඒක අපේ දැන් යුඑම්පී ආණ්ඩුවෙන් හරි ඒක ක්‍රියාත්මක ඒක 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 යෝජනාවක් කළා. ඒක ප්‍රතිපාදනය වෙන් කළා මොනවා හරි කරා නම් ඊගාව ආණ්ඩුවෙන් කරන්න ඕනේ ඒක 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 ක්‍රියාත්මක කරගනේ. ඔව්. ඒ කරපේ කරත් බැනලා ගාපේ බැලලා ටැබ් මොකටද මිනිස්සුන්ට කියලා එළව දාලා මේ වෙනම උගල කරන්න පටන් ගන්නවා. ඉතින් අදේ අවශ්‍යතාවය තියෙනවනේ ඒක තමයි කියේ. එහෙම ජාතික වැඩපිළිවෙලා ඔව් ජාතික ප්‍රතිපත්තියක් ජාතික රාමුවක් හැම ආයතනයකටම හැම විෂයකටම තියෙනවා නම් ඊගාවට එන ඇමතිවරයාට ඒකෙන් පිට බැහැරව යන්න බෑ. ඒතකොට එතන දේශපාලනයක් කියනවා. ඔව් ඔව්. එතන දේශපාලනයක් කියනවා. ඔව්. අධ්‍යාපනයේ ජාතික ප්‍රතිපත්තිය කරනවා නම් ඒ ප්‍රතිපත්ති දෙක බෑ ගමන යන්න බෑ. සුළු වෙනසක් ඇති දෙන්නේ. සුළු වෙනසක් වෙනස් ගමන් තියක් විතරයි දෙන්නේ. ඒක නැති නිසා මේ ඇමති ආවට පස්සේ අර ඇමති පාර්ලිමේන්තුවේ දැන් තමුසලයා කාලේ කරපු දේවල් අපෙන් අහගන්න එපා අපේ කාලේ එහෙම නැහැ කිගේ ඒකම කරනවා. එතකොට හැමදාම මේ 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 කුරු මේ 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 පල්වෙච්චි වලේ තමයි අපි හැමෝම හට්ටිය දඟලන්නේ. ඔව්. ඒක මෙරට දේශපාලනය කියලා දෙයක් නම් මම තාම දැක්කේ නැහැ. ඔයගොල්ලෝ දේශපාලනයක් කරනවත් කිසිම ආයතනයක හරියට මහජන සේවයක් කරනවත් මම දැකලා නැහැ. මොකද පාර්ලිමේන්තුවේ ඇතුළේ එහෙමනම් අමාත්‍යාංශය ඇමතිවරයා හැසිරෙන්නේ එහෙමනම් ඊටහා තැන්වල ගිහලා ජනතාවට පහසුවෙන් වැඩක් කරගන්න පුළුවන් ආයතනයක්වත් මම දැකලා නැහැ කවදාවත්. ඔයතරදී දේශපාලනේ මේ රටේ නෑ සමාජ සේවයක් තියෙන මොකද මිනිස්සු තෝරන්නේ මලගෙදර ගියේ කාවයි මගුල් ගෙදරට ගියේ කාවයි කොටහල් ගෙදරට කවරේ දීපේ කාවයි එතකොට ඔය විවිධ දේවල් කරපු එක්කෙනා තමයි තමන්ට රස්සාව දීපේ එක්කෙනාමයි තමන්ට උසස් වීම දීපේ එක්කෙනාමයි ඒක නෙමෙයි මේ ආයතන වල ඉන්න ඔක්කොම නික මන් දන්නේ නෑ මේ රාජ්‍ය ආයතන වල ඉන්න ඔක්කොම දැන් බැලුවේ ගන්න පස්සෙලානේ තියෙන්නේ ඉස්සර බැලුවෝ කියන්නේ වලව් වල ඉන්න බැලුවෝ කියලා ඉන්න වලන් හොදන පියන් හොදන අර අරයගේ ගතු කියලා කියන මෙයා කියලා කියන ගස් දා කියන එහෙම උන්ටියක් කියනනේ බැලුවෝ ටියක් කියනෝනේ නමස් සමහරවට බැලුවෝ කියලා කියන දැන් නමිනුත් බැලුවෝ දැන් ක්‍රියාවනුත් බැලුවෝ පැරද්දිය තමයි ඉන්නේ ඒක හැමතැනම වෙන දේ ඒක මේ රටිනුත් බිහි කරන පුතේ දැන් අධ්‍යාපන උනත් දැන් බලන්නකෝ දැන් අධ්‍යාපන උනත් දැන් ඕගොල්ලන් දැන් ඉගෙනගෙන දැන් ඔයාලා විශ්වවිද්‍යාල යන්න බැරුණා විශ්වවිද්‍යාලයේ දරුවෝ ඉන්නවා යාළ ළමයි ඉන්නවා මම මට එකපාර සබරේ මම ගියා නියෝජ්‍ය අමාත්‍ය වෙලා ඉන්නකොට මම ගියා සබරගමුවේ මේ ඒගොල්ලන්ගේ සංස්කෘතික මධ්‍යස්ථානයට බඩු දෙන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඒ උපකරණ ගොඩාක් ලොරියක බඩු අරන් ගියා. කොහොම හරි මගදී මට මම ඒතකොට වෙන කොහේ හරි හිටියේ මට නවින්න අමාත්‍යවතුමා තාලුකෝ තේවර පෙරමන්තුමා පොඩි වැඩක් කරන්න පුළුවන් කියලා. මම මොකද සර් කියලා. මේ සබරගමුවට ගිහිල්ලා බඩු අයත් දෙන බාර දෙන්න පුළුවන් කියලා. මම කොහොම පුළුවන් සර් කියලා. මම එහෙම ආලූත්තේ ගියා. මම සබරගමුවේ ගිහිල්ලා ගේට්ටුව කඩ දාන්න හදනකොට මී හරක් රැලක් වගේ එක්ක පාර රැල බූස් කියලා වට කරලා ජීප් එක යන්න මහයි කියලා යන්න දෙන්න බෑ කිව්වා. දේශපාලනඥයර මේක ඇතුල තහනම් කිව්වා. මේකට යන්න දෙන්න බෑ කිව්වා දේශපාලනඥයර. ඒතකොට දේශපාලනඥය යන්න දෙන්න බෑ කියලා දේශ තහනම් කියලා කියන්නේ ඒ මතයේ ඔළුවට දාලා එළම එතෙන්ට එළමයිට ගෙනලා දින දේශපාලන පක්ෂය. ඔව් 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 ඔව්.
මෙරට එක්කෝ පෙරට ගාමි එක්කෝ JVP එක්කෝ මොකක් හරි පක්ෂිකයි තමයි මේ ෆෝම් කරලා ඉවර තියෙන්නේ. ඒක ඒක ඒකත් දේශපාලන පක්ෂික වුණා වගේ. අතුලට යන්න එපා කියන්නේ මේ දේශපාලන පක්ෂික වුණාට අර අර ඉගෙන ගන්න දරුවෝට තවත් දේශපාලකතියට දෙයක් දෙන්න යන කෙනෙකුට යන්න දෙන්න. මමත් ඒක පුතේ බොහොම හොඳයි. මේ මර එහෙම අතුලට යන වුණා නැහැ. ඔයාලා බඩුවක දෙන්නා මොකද ඔයාලා යන්න නොදෙන ප්‍රශ්නේ මොකද කියලා. නෑ අපිට අඩුපාඩු කරක් තියෙනවා. මොකෝ කියන්නේ කියලා. අපිට තට්ටු දිනක බිල්ලිනයක් ඕනේ. අපිට මොකද මොකද මන් දන්නේ ආයි ආයි ග්‍රවුන්ඩ් එකක් ඕනේ නමක් මර දන්නේ හරි ගෝ එක ඕනේ. විවිධ දේවල් ගුවා. ඒ කියන්නේ ඒ වපුතේ කරන්න ඒ කියන්නේ ඒව කරන්න අවුරුදු ගාණක් යනවා. මම හරි දැන් ඕගොල්ලෝ ලොකුර දැන් මෙතන සංවිධානය වල දැන් ගෑල් ළමයි ඉගෙනල්ලා. දැන් ඕගොල්ලෝ මෙතන මේ මේ මේක මේක මේ මේ ඉල්ලීම ඉල්ලන්නේ ඕගොල්ලෝ ආවේ. හරි මේ ඉල්ලීම මේ ඉතින් ඉස්සලා කාගෙන් ඉල්ලුවේ? අපි හැමෝගෙම ඉල්ලවකෝ. මං ගෝ ඕගොල්ලෝ අපේ ශිෂ්‍ය සංගමයක් හරි මොකක්ද තියෙනවද? ඕගොල්ලෝ ලෙඩ හෙන්නේ තියෙනවද? ඒ ඉල්ලුපු ඉල්ලීම ලිවිය ලිවිය මඩගෙන අපි ඒව කරන්නේ නැහැ ගෝ. අපි ඒක ඉල්ලන්නේ නැහැ. මං ගෝ එහෙම නැතු කොහොමද කරන්නේ? ඔයා මට දැන් මේක ඉල්ලුවාට මට පාර බැසම ඔක මතක නැහැ මට බඩ කියන්නේ කඩේට ගියාම බත් කනවා ඒ කඩේ ලස්සන ගෑනම එයාගේ දියා බලාගෙන ඒක මේක දියා අමතකගෙනවා ඒ ලිඛිතෝ දියන මට එක ලියුමක් ගේන්න නෑ ලිඛිතෝ අපේ ගාලේ උන්නේ මං කව මොකක්ද දන්නේ ඔයගොල්ලන්ගේ මෙච්චර ලොකු මේ ළමයි ටිකක් ගැලලා දන ගස්සලා වාඩි කරලා බිම වාඩි කරලා මොකද්ද ඔයගොල්ලෝ මේ කරන්නේ එහෙම දෙයක් කරන්නේ නැත්තම් කියලා මං කව සටන අපි අරගෙන යන්න මමත් සට ඔයගොල්ලෝ සටන ඉන්නවා මට බඩු දෙන්න බෑ ඔව් ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවල් ඉෂ්ට කරන කරග රජයේ ඇමතිවරේ दुपत्मेंदर ඒ වොල්ලන්ගේ අම්මලා එක්ක කිරි කපනවා එක්ක දර කපනවා එක්ක තේදළු කඩනවා එක්ක මොකක් හරි වැඩ කරන්නේ ඒ ඒ එක්ක ඩ්‍රයිවිං ජොබ් එකක් කරනවා මොකක් හරි දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ ඒගොල්ලෝ මෙතන ගේන බලාපොරොත්තු තියාගෙන ඕගොල්ලෝ අපිට මේ යන්න දෙන්නේ නැතුව ගේට්ටු අහගෙන මේක එක දේශපාලන පක්ෂවල එමෙ ඔළුවේ තියාගෙන ඕගොල්ලෝ මේ අංගෝ මේ අපිට මේ පුතේ අපහාස යන ඕගොල්ලෝ දෙමව්පියන්ට කරුණාකර ඔයාලට නවත්තන්න නවත්තන්න ඔයාලට ඔයාලට තේරුම් ගන්න නැහැ ඉතින් මංගුව මේ නවත්තන්න බෑ දැන් මේක දැන් මේ දැන් මම තාම නේද අපි මේ ෆයිට් එකේ සරණ ඉදිරියට වතුර මොන්නත් බෑ බූත් කරේ ඔහොම මෙමුයි කියලා දැන් අවුවේ අවුවේ වාඩි කරලා පොඩි උන්ට ගේට් වේසලා ගෑල් ළමයි ටික ටිකක් ගලවන ගෑල් ළමයි කලන්දාලේ වැටුණා කට්ටිය දඩබඩ ගාලා සුපින් බෑග් වල වතුර දාලා ගෙනල්ලා මංගුව දෙන්න බෑ වතුර දෙන්න බෑ මම වොන්නෙත් බෑනේ මේ මේ රටේ යහපත් විදියට ගියා කිල්ල ගන්න බෑ සාමාන්‍ය ඉල්ලන්න බෑ මේ වගේ මාරාන්තික උපවාසයක් කරලා ගැටුමක් ඇති කරලා මේගොල්ලොන්ට එලියට යන රෝදිය හැතුළු හිර කරලා එහෙම කරනවා එතකොට තමයි මෙතන විසඳුමක් එන්නේ ඒක කරමු කියලා ඉතින් ටිකක් ගලවලා මම ආයේ හොරේ වතුර මංගුව මල්ලි බළු වැඩ කරන්න එපා මල්ලි එහෙම මොනද ඔය වැඩේ කරන්න අපි පෙරීමේක් වගේ පැය පැය වතුර වතුර දෙන්න බෑ කියලා කොහොම වරි යා කියලා තව කෙල්ලෙක් වටුනා හරි පව්වනේ උන්ට වහේ උදේට කන්න නැතුව අයිසක දරුවෝ දෙන්නේ කවුද යන්නවා බරපතල අර කෑ කෑ ගහපේ මං කෝ ඔයා දැන් කැම්පස් එකේ ඉන්නේ මිනිහවත් එලෝපි එක කෙනෙක් මේක සිස්සාර කල වලට ගිහිලා අරව කරලා මේක කරලා කැම්පස් එකේ එලෝපි එකේ උදයි ලීඩ් කරන්න ඉතින් මේ කොහොම කෝ ඩිය කලනොට සර් යන්න සර් මම කෝ කියන්නේ සර් අතුරට ගිහලා බට්ටු දීලා යන්න ඔව් මං කෝ එහෙම කරන්න බෑනේ බුද්ධි දැන් පයි මෙතන මේ සටන එතන එහෙම ඔයාලා ඉවර වෙනවා මම සවුත් වෙනවා එහෙම කරන්න බෑ එහෙම යන්න බෑ අනේ යන්න බෑ කෝ ඩිය කලා අරුන්ට හිමි ඉතින් ගෑනලා මම නැගිටින්නේ ගුවා ගෑනලා මයිටි කරා මට මෙහෙම කර කර මෙහෙම කර ගියා ඉතින් බුදේ එතන එතනත් දැන් අපි දැන් දැන් මේ රටේ උගත්තු උගත්තු බිහි කරන තැනනේ එතනත් එළියට බහින්නේ මොකක් හරි පක්ෂයට ගැටි වෙච්ච මිනිහෙක්නේ ඔව් 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 එක්ක පෙරටු ගාමියකට ජේපි එකට එක්ක ශ්‍රී ලංකාවකට එක්ක යුඑම්ප එකට වජිර හැම තැනම රැස්සින් වල කතා කරන ඒගොල්ලෝ රැස්සින් වජිර හැම අපේ වජිර හැමතුමා රැස්සින් වල කතා කරනවා එයා රැස්සින් වල කතා කරනකොට කැම්පස් එක ඔක්කොම හූ කියනවලු එයා හූ කියලා ඉවර වෙනකන් ඉඳලා ආයි කතා පටන් ගන්නවලු ඔව් දැන් ඔබතුමා මේ කියන කතාව ඇතුලේ ලංකාවේ දේශපාලනය කියන තැන දේශපාලඥයා සහ පාක්ෂිකයා හෝ ප්‍රතිලාභ ලබන්න අල්ලගත් තැන වැරදි කියලාද මේ කියන්නේ ලං ඒ කියන්නේ දේශපාලඥයා හෝ ඡන්දදායකයා මේ දේශපාලනය කියන තැන අල්ලගෙන තියනවා වැරදිද වැරදි වැරදි සම්පූර්ණ වැරදි ඒක වැරදිනේ පුතේ ඒක ඔව් ඔව් මේ දේශපාලනට එන්න අද මේ අද රටේ දේශපාලනට එන්න බලන්න හරි කොච්චර වැරදි කියලා දැන් උන අපි ඡන්දෙ ඉල්ලනවා चंदे ඒ හරි ඒ වර හොඳයි කියමුකෝ ඊට පස්සේ එම රජයක් හැටියට රජයේ අම්බහරි channel එකක එකකින් දෙකකින් ඒ දේශපාලන නිලනේ කෙනාගේ අදහස් ටික කතා කරන්නේ ඒවල අදහස් දැනගන්න ඒවල යෝජනා දැනගන්න එයාගේ සංවාද ව්‍යාපෘති මොනවද කියලා දැනගන්න
එහෙමත් වෙලාවක් දෙනවද නැහෙනේ අර පුංචි යටි යන්ත අංකේ දා ගන්නත් යනවා රුපියල් 40000 50000 දැන් ඊටත් වැඩි ඉතින් අමුතුම රටක් නේ මේක ඉතින් ඔය 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 ක්‍රමයාසෙ පුතේ ඉස්සරහට එන්නේ හොඳටම කළු සල්ලි කළු සල්ලි අහින් හම්බ කරපු කුඩු විකුණපු කැසිනෝ කාර්යෝ එතකොට බාර් කාර්යෝ ලෝක හොරු ගස් හොරු වැලි හොරු පස් හොරු ඔක්කොම ටික හොරු ටිකේ මතුවේ දෙන්නේ හව් හොරුත් එක තමයි දැන් අපිට දැන් අපි දැන් දැන් ඇත්තට මම තුන් පාරක් ඇමතිකම් තුනක් කරා දෙපාර පාර්ලිමේන්තුවේ හිටියා පළාත් සභාවේ තුන් පාරක් හිටියා පාර්ලිමේන්තුවේ සභාපතිර එක පාරක් හිටියා විපක්ෂයන් කැවැහැ හිටියා ඉතින් බඩ ඊගාවට මැතිවරණයක් આવුවත් අඩුගානේ මේ ජීප් එකේ ටයර් හතරක් මෙහෙම යාළුවෙක් දා දුන්නේ දුව ගන්න දියන්නේ ඉතින් මැතිවරණයක් කොහොමද කරන්නේ ඉතින් අපි මෙහෙම පැස්තරල ඉනකොට කොහේ හරි ඉන්න එක පොලී කාරෙක් කුඩු කාරෙක් ගණන් කාරෙක් පාතාලෙක උඩ මතු වෙලා ඉලා එයා ඉඟ ගන්න පාර්ලිමේන්තුවට ඔව් එයාට ඒක මේ ප්‍රදේශය ගැන මුතේ අවබෝධයක් නැහැ ඔය කවුරු අහගත්තු දෙයක් තමයි කියන්නේ අපි දැක්කනේ ඊවේතර පාර්ලිමේන්තුවේ මේ මේ අයවැය කියනවා මේ මේ මුදල් ඇමතුමා මේ ලෝකේ සිංහල වචනයක් බෑ ඇඟට පණ නැහැ කකුල් දෙක පණ නැතුව ඇහි ඇහි පුරිය වාඩි වෙනවා බෙහෙත් පෙති බොනවා එහෙම හයියක් සාමාන්‍ය අයවැය කෙස රොණිද මැල්ල මහත් වෙලා අයවැය කියනකොට මිනිස්සු බලන් ඉන්නවනේ රේඩියෝ දාගෙන මොහොන් බල සහන වගේ තේ හදාගෙන නේද මොනවද අපිට හම්බෙන්නේ මොනවද අපිට ලැබෙන සහන මොනවද අපිට මෙහෙම වෙන්නේ මිනිස්සු බලන් ඉන්නවා දැන් අද අයවැය කියන්නේ ඉස්සලා මිනිස්සු අන්ධකාර එක එක මාධ්‍ය ආයතන මයික් දීලා අහනවා වැඩක් නැහැ ඔය අයවැය මොනවද දෙන්නද රටට මිනිසුන්ට අපෙන් දෙයක් ගන්න හදන්නේ අපේ සරමත් ගලව ගන්න ඉද්දන්නේ නැහැ කොහොමද මිනිස්සු කියන්නේ යන්නේ ඔව් ඒ වගේ පුතේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්නේ ඒ පරිසරය ගැන අවබෝධයක් නැති රට ගැන කැක්කුමක් නැති රටේ ජාතිය ගැන પરම්පරාව ගැන කැක්කුමක් නැති අධ්‍යාපන ගැන දැනුමක් නැති පරිසරය ගැන කිසිම දැනුමක් නැති උන්ට කියන්නේ මේ මේගේ මේ යාළුවේ අපේ මෛත්‍රීපාල මහත්තයා කාලා නම් කොහොමද මේ වගේ වනාන්තර විනාශ කරන්න දුන්නේ ඔව් බැන 100ට මේක 1900 මේ මේ කීට බෑත කාලේ මේකට 170 ගාණක් වනාන්තරේ තිබුණා තියෙනවා දැන් තියෙන 117යි ඔව් ඒත් මේ පොරොස්ටේ කියන ඊයේ බෙද කියන ලීඩිගෙන මයිතේ මරාගත්තු වගේ කතා කරන්න ගිහිල්ලා මේ අපි එහෙම නෙමෙයි අපි ගෙලින් ඉනවා හරියට මං ඕගොල්ලෝ ගෙලින් ඉනවා ගස්තික බිමර වැඩනවා කියන ඔව් දැන් මේ වගේ ලංකාවේ ඉතින් මේ වගේ මෙහෙම දැන් මේ ක්‍රමයට පාර්ලිමේන්තුවට ගියාම ඒ මිනිහා බලන්නේ තව මේ රටේ දෙයක් ගන්න මිස රටට දෙයක් දෙන්න නෙමෙයි ඔව් දැන් මම දැන් ඩයිටි පස්කෝල් මහත්තයා හිටියා මේ මේ හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා 1900 ගණන් වල පස්කෝල් අවුරුදු 100 ගණන් ඉඳලා නැති වුණේ ඉතින් දෙයක් හිටියා මේ පස්කෝල් මහත්තයා මේ මේ අවුරුදු ජීවත් වුණ අවුරුදු 100 ගණන් ඉඳලා පස්කෝල් මහත්තයා නැති වෙච්ච දවසේ අවමංගල උත්සවය දුණානේ මතුම ග්‍රවුන්ඩ් එකේ කරේ මමත් ඉතින් පොඩි කතාවක් කරා එතකොට කුමාර් වෙල්ගම් මහත්තයා තමයි දේශපාලන අධිකාරිය ලොක් අය ශ්‍රී ලංකාවේ නේදපක්ෂනේ එතම කතාවක් කරලා බලන්න කතාවෙද කිව්වේ පස්කෝල් මහත්තයා ගුණ වර්ණාමුකුත් නැහැ පස්කෝල් මහත්තයා අර ගුණ සමරොත් එපා පාර්ලිමේන්තුවේ ඇතුලේ එදාට එදාත් වෙල්ගම් මහත්තයා වල්බල කතා කරේ වෙල්ගම් මහත්තයා කියනවා මට ඡන්දෙට ලක්ෂ 800ක් වීදම් උනාලු ලක්ෂෙට මේ 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 වෙල්ගම් මේ මේ පස්කෝල් මහත්තයාගේ මේ මම ආදාන උත්සවය කරන්නේ කියන්නේ ඕවද කියන්න ඕනේ මට ලක්ෂ 800 ඡන්දෙට වීදම් උනාලු ඒව දෙන්න කවුරුත් නැල්ලු ඒව තිය අපි හම්බ කරගන්න ඕනේලු ඕක තමයි කතාව ඉගෙන හොරා කියලා ගැලීම කිව්වා. ඒක හයි හම්බ ගන්න. ඒගොල්ලෝ අම්මගේ අප්පගේද? ආර්ඩිගේ ඒගොල්ලෝ අම්මගේ අප්පගේද නේද? ඒක එයා හිටපු අමාත්‍යංශ එයාගේ අම්මගේ අප්පගේ හම්බ කරන්නේ එහෙම හම්බ කරන්නේ බෑනේ මචං. නමුත් වෙන්නේ ඒක. ඔව් දැන් අතුලට ගියාම මම හම්බ කරන්න ක්‍රම තියෙනවද? හම්බ කරන්නේ නිකක් ගෙලක් දෙන්නේ. වෙල්ගම් මහත්තයා අපේ අයියා මලක දෙට්ටා. මගේ අයියා හිටපු සභාපති පතුක ප්‍රායසභාවයි. අයියලා මලක දෙට්ටා වෙල්ගම් මහත්තයා ඔය සීල පොහට්ටුවත් එක කච්චල් එක පටන් අරගෙන පැත්තේ ඉදී ඉන්නේ නැහැ. ඔව්. මිනිහා වාල්ලා ඉන්නකොට මම කියලා අගින් වාඩි වුණා. සාමාන්‍යයෙන් එහෙම වාඩි වෙන්නේ නැහැ මම කාගෙද දේශපාලන කාර මම යන්නේ නැහැ අද මේ වාඩි වුණාම අපේ වෙළඳ සංගමේ ඔය ඔක්කොම ආව වෙළඳ සංගමේ පල්ලි ගොඩලා කිය ඔය සෙට් එකම ආවා ඔය කල්යාණියේ යන්ත මල්ලිලා එපාර අපේ වෙළඳ යන්ත ගියාම ඒ මල්ලි බලා දැන් මිස්සස් ගන්න පටන් කොට චොච්ච කාලද ඔක්කො තාත්තගේ කාලේ අවුරුදු 50 60 වෙනවා කිය මොනවද බම් බලා හම්බ කරන්නේ බලා අවුරුදු 50ට හම්බ කරන යකෝ අපි එක දවසට හම්බ කරනවා නේ කිව්වා ඕක වැඩි කරගන්න කියලා තමයි කිව්වා බෙසිල් කියලා ඔකත්තේ මම ඒ මොකද කියලා ඕයි මොකක් හරි ව්‍යාපතියක් අහම ලොකු එකක් අහම ජෙගලිම එකෙන් 100%ක් ජනාධිපතිවරයා ඩේවුවා. ඒ කියන්නේ ඔට්ටෝ යනවා. 100%ක් එයාගේ account එකට වැඩෙනවා. 100%ක් ඇමතිවරයා ඩේවුවා. 100%ක් ඒ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ට. පල්ලේ හවුරු නෙමෙයි. එතකොට 106ක් තියෙනවා. කොමිෂනේ 106යි. ඕක 10 කරගන්න කියලා තමයි කිව්වා බැසිල් කියලා ගත්තේ. දැන් මුදේ ඒ කියන්නේ හොරගම් කරන්න ඕනේ නැහැ. නිකන් දැන් හයිවේ එකේ කිලෝමීටර් කරන් දුනම කෝටි ගාණක් දෙනවා. දැන් මට අනන්ත හිමියෝ ගාන කරලා දෙනවා. අපිට කිලෝමීටර් කරන් දෙන කිලෝමීටර් දෙන අපිට කෝඩ කෝඩි අපි කෝඩි 25ක් දෙන්නම් කෝඩි 50ක් දෙන්නම් අන්න ඒ වගේ මචං ගණන් දිනේ. ඒ නිකන් ඇවිල්ලා ගෙනල්ලා දෙනවා මිනිස්සු. ඔව් දැන් හැම ව්‍යාපාරිකයෙක්ම ගෙනත් දෙනවා. ඉතින් සමහර අය දෙනකන් ඔය වැඩේ ඇදලා ඉන්නවා. ඊයේ මෙතන මම ගියා මට ගම්බා උසාවි නඩුවක් දෙවුණා. මම කෝඩුවට දැම්මා. අපියද්දි වෙන් දීලා අපේ දෙන්න බෑ අර අප දෙන එක ගෙරින්ම සල්ලි ගන්න රුපියල් 300 400 1000 දෙනවා දෙන කම්බ රස්තියදු කරනවා
උසාවියත්වහලා විනාඩි 45 කට තමයි මම එළියට ආවේ. ඔක්කොමත් ගිහලා ලෝයස්ලත් ගිහලා නඩුකාරයත් ගිහලා ඒකේට අනිත් උන්ටියත් ගිහලා මම කෝඩු ඇතුලේ. අපේ උදෙත් නැහැ නේද සල්ලි? පාලිද තෙවරප්පෙරුම කියන චරිතය පාලිද තෙවරප්පෙරුම කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහෙම නැත්නම් ඔබතුමාම කිව්වා තුන් පාරක් ඇමතිගම් කරා කියලා. මේ ඇතුළට ගියපු කාලේ හම්බ කරගත්තේ නැද්ද? ඇයිද හම්බ කරගත්තානේ බේන තියන්නේ බෑනේ. හම්බ කරගත්තාට දැන් අපි සදාකල් ජීවත් වෙනවා නම් මචං නේද? ඕ යරකරන් හිරදයි. අද ජීවිතේ කොයි වෙලාවක් දන්නේ නැහනේ. මට නම් අතර රුපියල් 100ක් හම්බුනොත් ඒක වීදම් කරලා විසිරලා. එක්ක පොඩි එකක් චොකලට් එකක් අරන් දෙන්නොනේ, එක්ක ගෙදර ලුණු ටිකක් ගිහින් දෙන්නොනේ. නැත්තම් දුප්පත් මිනිහට උදව්ව කරනොනේ. මට අතේ කොයි ඊය ලැබුණත් මට ඒක වැරයක් නෑ. ඉවර කරනකම් මට දියා ගන්න. මගේ අතේ දැනට නම් මං හිතන්නේ මේ දවස් ටික ජීවත් වෙනම හිතන්නේ අද මේ දෙන්නෙක් වැඩ කරන උන්ට රුපියල් 2000 ගන්න දෙනවා. 2000 මදි දැන් ජීවත් වෙන එමිසුන්ට. 2000 ගන්න දෙන කන්න බොන දින ඒකත් දී ගන්න දිනතු මම මේ ඉන්නේ. ඔව් මේ පොලිඩමක් තියෙනවා කිසිම ආදායමක් නෑ ඒකේ. මේ අපි වර්තමාන කතා බහට ටිකක් එමු. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ අයවැය ගැනත් සඳහන් කළා. අයවැය ගැන තියෙන කියවීම කොහොමද? මේ පාර අයවැය ජනතාවට මොන වගේ දෙයක්ද සිද්ධ කළේ? මිනිස්සු මේ 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 රටේ මිනිස් මේ ජනාධිපතිවරණේ යහපාලනය ආණ්ඩුව කාලේ අපි මේ රටේ යමක් කරානේ යහපාලනේ. ඕගොල්ලෝ කවුරු මන් දන්නේ මෙතන මොන දේශපාලන මතවාද තියෙන මිනිස්සු ඉන්නවද කියලා. සමහරට ජේපි කට්ටිය ඇති, ශ්‍රී ලංකා ඇති, පොහුට්ටු ඇති, මොන වුණත් මේ රටේ පුතේ යමක් කරේ රටක් කරේ යහපාලන ආණ්ඩුවේ. යහපාලන ආණ්ඩුවේ මොකද රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයාට හැටියට මෛත්‍රීපාල මහත්තයව දාලා මොකද්ද කරේ මේ රටේ? එයා අපේ පක්ෂයේ ඉන්න කට්ටිය වෙලවන්න දැස්ති උන්නේ නැහැ. එයා එයාගේ තව සහෝදරයෙක්ව මේක ජනාධිපතිකරණ හම්බුනේ. එයා මේක යහපාලනේ මෛත්‍රීපාල මහත්තයා දානකොට මේ රට කොහොමද තිබුණේ? මේ රටේ තරුණ කොල්ලෝ ගා රොසාන ජානකගේ තරුණ කොල්ලෝ තමන්ගේ වෘත්ති ආයිතිවාසිකම් වෙන පාරට බැස්සා. වෙඩි තියලා මරලා දැම්මා. නේද? එතකොට රතුබස්වල කොල්ලන්ව මරලා දැම්මා. එතකොට අර දීවර ඇන්ඩ්‍රිලා මම වෙඩි තියලා මරලා දැම්මා. එතකොට අර ජුලම්පිටි අමරකෙලේ එක්ක හදරේ වෙලා මහින්ද මහත්තයා ගෝලෙක්ව හදලා මහා දවාලේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදිලා මුළු ගෙදර පවුලින ගෑණිවයි දරුවෝ ටිකයි වෙඩි තියලා පාරේ බලහිනු අවුරුදු 14 කොල්ලෝ වෙඩි තියලා මරලා දැම්මා. මේ රටේ අහසත් මගේ මුහුදත් මගේ අරකත් මගේ මේකත් මගේ තියාගෙන ඒක මහින්ද මහත්තයා නේද? මහින්ද මහත්තයා එලෝ ගන්න තීජ එකම මේ තමයි මේ ඒ වෙලාවේ පොදු අපේ ශ්‍රේෂ්ඨ මෛත්‍රීපාල මහත්තයා දැම්මා රනිල් මහත්තයා. දාලා ඔය ඔය ටික නැවතුවා. ඔය 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 මේ පැහැරගෙන යම මරණ එක මේ මාධ්‍ය වේදින තරජන කරන එක සියෝදල් නවත්තලා මේ රටේ පොලිස් කොමිසම දැම්මා. පොලිස් කොමිසම කාලේ අපි පොලිසියේ රාහාම කෙනෙක් මාරු කරගන්න අපි පාරේ මැද බුදිය අපිට දවස් ගන්න බුදිය ගන්න සිද්ධ වුණා. මමත් යාලි රේටි අපේ ආනන්ද අරුද්දේ බන්දිතුමත් දවසක් දෙකක් විතර පාරේ මයිතරේ බුදියන් හිටිය උපවාසය කරලා රාලම් කිරේක මාරු කරගන්න. එතකොට සුවාදීන මැතිවරණ කොමිසම දැම්මා. මේ 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 රාජසේවා කොමිසම. ඒ රාජසේවා කොමිසම කොච්චර බලවත්ද කිව්වොත් මම මතකද මෛත්‍රීපාල මහත්තයාතුරු ජනාධිපති. එතුමා ගාලු මම දකුණු පැත්තේ රැස්වීමකට ආවම නගර සභාවෙන් ඉල්ලුවා ගිනි නිවන රතේ. දුන්නද? කොහමද එතුමා? මත නැහැ ඔයගොල්ලන්ට. දුන්නේ නැහැ. දුන්නේ නැහැ. මම සාමාන්‍ය මිනිහලක් දෙන සල්ලි වලට මම ජනාධිපතිවරණ දෙන සල්ලි වලට අර කොමිසමේ තියෙන අර තියෙන ශක්තියේ ඒ ඒකට කොන්ද ගලින් දැන් වැඩ කරා. පොලිසිය මහතුරු නිදහසේ තමන්ගේ වැඩ ටික කරගෙන ආවිසි මහතුරු බලපෑමක් දුන්නේ නැහැ. කොමිසමෙන් ආවේ කොමිසමේ යවන්නේ. එතකොට මැතිවරණ කොමිසමතුමා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. මැතිවරණ කොමිසම අපේ දේශප්‍රිය මහත්තයා නේද? හොඳට කතා කරගෙන අන්තිමට කියලා ගියා අන්තිමට යානම් අනිත් ඒවා හොඳ දේ ගොඩක් දැන් 19 90 බලනකො එක්සජාතිපක්ෂගෙන 19.90 නොගෙනව නම් අද බලන්න ඔය ඔය ඉන්දියාවේ වගේ තමන්ගේ ගෙදර ඥාතිය නැතුනම් බයිසිකල හේතු වල අරයන් වෙන්නේ 19.90 කොච්චර සේවයක් කරනවද? ඒක ගේන්න ඉස්සෙල්ලා ඔය පාර්ලිමේන්තුව ගේන්න හදනකොට ඔය ඔය විපක්ෂ කට්ටිය ඔය මහින්දලා පක්ෂ කට්ටිය සරන් ගලවන් ගෑගා ඔය ගේන්න එපා. ඔය ඉන්නේ ඉන්දියා රෝහ හමුදා ඉන්දියා මුත්තු හමුදාව. ඕකේ ඕකේ යන්න එපා. ඒතර වෘත්ති සමිතිය අපේ වෛද්‍යවරණ වෘත්ති සමිතිය අර පාදිනි මහත්තයා කිව්වා යන්න එපා කරන්ට් වැදලා මැරෙනවා කියලා. අවසානයේ පාදිනි මහත්තයා තරග් ගියා ඒකේ. එතකොට තව වෙනම ඇම්බියුලන්ස් ගෙනව 100ක් ගෙනව මේ මේ හොස්පිටල් වලට. මේ ඔය එතකොට IDH එක රනිල් මහත්තයා අනන් 33 නේද 600ක් කරලා හදලා තිබ්බා. රනිල් වික්‍රමසිංහ මහත්තයා 1970 නංගවල පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා හැන්සාඩ් එකේ තියෙනවා චීනයේ මුල් කරගත්තු වසංගතයක් ලෝක පුරා ව්‍යාප්ත වෙනවා කියලා. චීනයේ මුල් කරගත්තු. රනිල් කතාව වගේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන යා අපි හිතලවත් නැති දකලවත් නැති පොත් කියවන. ඒ පොත්වල දිනවා අහවල් වර්ෂයත වර්ෂය ගන්න පස්සේ මේ රටේ වසංගතයක් එනවා කියලා ඇවිල්ලා දිනවා. බුදුහාමන කාලේ ඇවිල්ලා දිනවනේ. ඔව්. බුදුහාමන කාලේ ඇවිල්ලා දිනවා. ඒ කාලේටද යා බලලා තමයි ලෑස්ති උනේ යා. ඉතින් ඒ ඉතින් ඉතින් එක්සත් ජාතියෙන් ඉතින් රනිල් අපි මේ 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 ඒ යහපාලන වෙලාවේ මෛත්‍රීපාල මහත්තයව දාලා ඔය 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 ක්‍රමයේ විදිය තමයි නැවුත්තේ. හැබැයි ඊට පස්සේ මිනිස්සු ඊට පස්සේ මේ ඒ වෙලාවේ ඒ දැන් ඒ ඒ ඒ අපේ විහාපාලන ආණ්ඩුව කාලෙම මේක පෙළ ගන්න අද ඔය ලොකුවට කයිය ගහන බොරු බොළු බයිලා ගහන අද මිනිස් අද කියනවා මේ මේ විපක්ෂය කරන්න ද්‍රෝහි වැඩ කියලා කෑ ගහනවා. එදා විපක්ෂය මොකද්ද කරේ? එදා මිනිස්සු කැමැත්තෙන් නෙමෙයි
මහින්දලට පස් කොන්ත්‍රාත් එක දීපිකා ගල් ගල් කැලේ තියෙන අපේ වන සංරක්ෂණයේ ගලේ කඩන දීපිකා ව්‍යවහාරන දීපිකා වැව හදන දීපිකා මේ වගේ රටේ තියෙන ඔක්කොම ගස් කපන ගස් කොන්ත්‍රාත් දීපිකාගේ මිනිසුරි ගෙනල්ලා හැම තැනම උද්දෝෂණ පටන් ගත්ත මහින්දලා එතකොට ජනතා සාභිගත එක තිබුණේ නැහැ ඒ මරව ඒ පොලිසියයි හමුදාවයි ධම්මල සිවිල් ධම්මල ඒ ටිකදේ ඒ ටිකල කොහොම හරි ඒකවල බලයට පත් වුණානේ එතකොට ඔන්න ගැහුවා බෝම්බේ බෝම්බේ ගැහුවාට පස්සේ මේ රටට කවද ඕන කරමු දුන්නේ බොඩිගාඩ් කෙනෙක්ව හොඳ බොඩිගාඩ් කෙනෙක් ඕන දුනා ජාත්‍යන්තර බලවේග රට වේර ගන්න රටේ පරිසරය වේර ගන්න වනාන්තර රටේ වේර ගන්න ඈ අධ්‍යාපනය නම් ගන්න අරක කරන්න මේවා කරන්න හොඳ බොඩිගාඩ් කෙනෙක් ඕන දුවා ඉතින් හමුදාව හිටපු යුද්ධ කාලේ පැනන ගිය බොඩිගාඩ් කෙනෙක්ව දාගත්තා නේද දැන් බොඩිගාඩ්ම කියලා බොඩිගාඩ්ට බෑ කියලා නේද බොඩිගාඩ් කියේ තියෙන අනිත් එක කොහොමද දැන් මේ පැත්තේ කෙනෙක් කෑ ගන්නවා තව පැත්තේ මේ කෙනෙක් කෑ ගන්නවා තව එක තව එකක් කෑ ගන්නවා දැන් ඔක්කොම එක සුනු විසුනු වෙලා තියෙන කතාව වෙලා තියෙන දැන් අර 69 ලක්ෂ ඡන්ද දී මිනිස්සු අර ගැලේරිය බලලු වගේ ඔහේ බලන් ඉන්නවා අද මිනිස්සු නන්නත්තාන තියෙන්නේ ඔව් අයවැය වෝනේ අයවැය විශේෂත්වයක් තියෙනවා කියලා විශේෂත්වයක් තියෙනවා අයවැය බලනවද මෙතෙක් කල් දේශපාලන ඉතිහාසයේ මුල් ලංකාවේ දේශපාලනේ අයවැය කියුවේ මේ රටේ පුරවැසියෙ මේ රටේ පුරවැසියෙ විශේෂ සම්බන්ධ විශේෂ ගැන සම්බන්ධ දැනුමක් තියෙන එකනක තමයි කතා කරේ විශේෂ අයවැයට දැම්මේ ඒ විශේෂ පිළිබඳ හොඳ දැනුමක් තියෙන කෙනෙක් දැන් මේ පාර දැන් ඕන ජනාධිපතිතුමාව දැම්මා එක එක පවුලනේ මේක පවුල් දේශපාලනේ රාජපක්ෂ පවුලේ පවුලේ දේශපාලන පවුල එක පවුලක් මට තියෙන ලොකුම කනගාටුව පුතේ මේ රටේ මේ එක පවුලක් මුලේ මුළු රටම රැවට්ටුවානේ මේ රටේ කොච්චර මුළු ලෝකෙ දිහා බැලුවම මේ ලංකාවේ කොච්චර උගත්තු බුද්ධිමත් ලෝකෙ ඉන්නවද ආයතන වල හැබැයි මේ ඔක්කොනේ එක පවුල රැවට්ටුවානේ රැවට්ටුවානේ මිනිස්සු ටික නේද ඉතින් 69ක් ඡන්දේ දුන්නා මොනවද නිකම් බෝර ටික ගන්න දුන්නා ඈ අරවා මේවා දුන්නා ඉතින් වරදාන වරපසාද බොඩිගාඩ් ගෙන දාගත්තා අද බැලුවාට පස්සේ ඉතින් අර ජනාධිපතිවරයා දැන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට එක පවුලක් නේ මේක එයා ජනාධිපති වෙනකොට ඊට පස්සේ දැන් මේකට කෙලවේ කියලා බෑවේ කියනකොට ඒ පවුලේ තව කෙනෙක්ව දැම්මා මුදල් ලැබෙමති කියලා එයාත් කල්ලාදෝණියෙක් නේ එයාත් අපේ 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 පුරවැසියෙ නෙමෙයි නේ ඇමරිකන් පුරවැසියෙක් නේ එයාව දාලා දැන් පසුපෙළ දැන් පීඩාවට පත් වෙච්ච බන්දුවර ටික දැඩි පීඩාවට පසුපෙළ බන්දුවර දැන් ගාය දින උනේ පසුපෙළ කියන්නේ තරුණේ උන්නේ උන්ට මේ අසාධාරණේ කියන්න බැරුණාට ඇඟේ එකක කියනවා ඒ පාරකෝ ආ බැසිලොන රයිට් අම්මා නියම වැඩකාරය කියන රට හදන ඔක්කොම කරන ආර්ථිකේ මේව කරනවා බඩු මිල වස්සයි මොළ හතක් තියෙනවා කියලා කිව්වා මං අහන්නේ මොළ හතක් තියෙනවා නම් පුතේ මම හැමදේම අහනවා මොළ හතක් තියෙනවා නම් මේ පවුලේ උන්ට පිසුද මොළයක් නැති එකෙක්ව දාන්න බෑ මේ මේක නේද ඔය මොළ හතේ ගාම මුලින්ම දැම්මම ඉවරයි නේද මොළ හතේ කියලා දැන් පාර්ලිමේන්තුවේ අපිත් බලන් හිටියේ බජට් එක දැන් අර තරුණ කොල්ලන්ගේ චූන් එක වැඩි වෙන මොනේ කරයි කියලා මොළ හතේ ගාම මොනවද කරේ අපේ අපේ අහපු අපේ අපේ අපි පාර්ලිමේන්තු ඉතිහාසයේ අපි දැක්කේ එකම බතාව තමයි ඇමරිකන් කාරයේ කකුල් දෙක බලන්න නැතුව බිම වාඩි වෙවි අයවැය කියවන බේත් විදි විවි ඒක නම් විශේෂත්වයක් ආයි කවදාකවත් දැකලා නැහැ දකින්න හම්බෙන්නේ නේකුත් නැහැ ඉස්සරහට වයිතන්න ඉතින් මේ අවසානයේ මොළ හතේ එක්කනේ ඇවිල්ලා මොනවද කරේ මොළ හතේ කියලා පාර්ලිමේන්තුවේ කතා කරා මරණ හතක් ගැන ඔක මම නම් දන්නේ මරණ හතක් ගැන නේ මරණ හතක් ඇති මිනිහේ පැණිකෑය කියලා මොකද මගුල කවියකුත් කියලා පරණ අපේ කවියක් තියෙනවනේ මේ කියලා ඉවරලා දැන් කරපු දෙයක් නෑ වෙයි කරපු දෙයක් නෑ මිනිසුන්ගේ කියන්නේ ගැන විග්‍රහ කරන ගොඩක් දේවල් දෙන ඔය විශ්වාසයට ගැන අරවා මේවා ඔය 65 රාජසේවයේ 65 දක්වා දී කර 65 දක්වා නේ 65 දක්වා ඒක ගැටලු ඒවා ඔව් දැන් පාලිත තෙවරක් පෙරුම කියලා කියන්නේ අපි දන්න විදියට අපි දැකලා තියෙන විදියට සහ මේ හැමෝම අඳුරගත්ත විදියට පොඩි මිනිහත් එක්ක ඉන්න දේශපාලඥයෙක් නේ හැමදාම ගමේ ගොඩේ ඇවිදලා අපේ ජනතාවගේ දුක සැප හොයලා බලපු දුකේදී සැපේදී පිහිට වෙච්ච මිනිස්සෙක් නේ වර්තමානයේ ගමට ගියාන් පස්සේ ජනතාවගේ හැසිරීම කොහොමද ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නවා කියලා ප්‍රායෝගිකව දැක ගන්න තියෙනවා නේද ජනතාව හරියට හරි ලැජ්ජාවට පත් වෙලා ඉන්නේ ලැජ්ජා තමන් කරපු වරද වහගන්න බැරුව ලොකු ලැජ්ජාවට පත් වෙලා ඉන්නේ ඒ කියන්නේ ඡන්දේ දීපු ලැජ්ජාවට පත් වෙලා අනිත් කට්ටිය වේදනකට පත් වෙලා මම හිතා ගන්නකෝ දැන් දැන් මේ මම වැඩ කරනවා දැන් ඕගොල්ලෝ මෙතන නේද අර මෙතන අර වැඩ කරනවා අර කුරුමු ගෙඩිය කරන් ආවේ යාර අපි වීමා කියලා කියන්නේ කුලීකාරයෙක් ඉස්කෝලේ ගිහිල්ලාම නැහැ මිනිහා හැමදාම මේ ළඟදී මේ ඉදිරිය දවසම එකන් ආවා මගේ අනිත් අර ඊටම සුදු කරගන්න මිනිහා කතා කරගෙන ඉන්නේ කතා කරන ගා වැඩ ගන්න ගමන් මහින්දන එක විනාඩි 10 හතරක් කරන සර් රට ඉවරනේ සර් අම්මා පදේ යාමුදන බල සර් රට ඉවරනේ සර් රට ඉවරයිනි දැන් මේ මිනිහා කියනවා රට ඉවරයිලු මේ ලෝකේ දෙනුමක් අවබෝධය තියෙන මිනිස්සු නෙමෙයි ඊට පස්සේ කියනවා අනේ සර් අපිට හෙට අනිද වෙනකොට අපිට පඩියට කන්න විතරක් තමයිලු කෑමට විතරයිලු වැඩ කරන්න වෙන්නේ ඒ කියන්නේ මේ ලැබෙන පඩිය කෑමට විතරයිලු විදක් ගන්න ඒ තරමටම මිනිස්සු පීඩාවට පත් කරලා දිනවා තාම මේ වැඩි පටන් ගත්තේ නැහැ ගොවියන්ට බෝර ටික නැහැ ඒක තමයි ලොකු ප්‍රශ්නේ මේ ලෝකේ ලෝකත්තේ මේගොල්ලන්ට සල්ලි ගේන්න සල්ලි නැතුව ඩොලර නැතුව මේගොල්ලෝ මේ බොරු දාගත්තා මොකද කාබනික පොරම උන්ට පිස්සු මල්ලියේ දැන් පිස්සු නැද්ද බලන්නකෝ
අර කුණු වල වල ටික දෙන මේවා ටික ගැලලා කුඩු කල්ලි වෙලා පෝර බෑග් වල දාලා විකුණු මේ මිනිස්සුන්ට ගෙවනවා මන් දන්නේ ගාන කීයද 7800යි 10යි මන් දන්නේ ගාන බෝතල් කටුයි ගල් කෑලි ජරාවයි ඕ හරියන්නේ නැහැ අර මගේ මේ අර පොල් ගස් ඔක්කොම මැරලා කුකුල් පොර දාලා අර මැරලා තියෙන්නේ කුකුල් පොර එහෙම අපි කියුට හදන්න බෑ එහෙම ඒක විවිධ ක්‍රමව දාලා අරවා දාලා මේවා දාලා කවලම් ගාලා ඒක හදන්න ඕනේ ඒක මේ නිකන් කුණු වල වල ඉන්නේ කාටයි ගමේ ඉන්නේ ගොවියටයි බොරුවට මේ කීයක් රුපියල් 10 15 දා දීලා පොර හදන්නේ කියනවා ආමියගේ සහෝදරයෝ ටික අපි ආමි කොල්ලු වියාස් ගංගාතුර කවතු උණු ටික සුනාමියක් කවතු උණු ටික නායකයියත් උණු ටික දැන් කාමරික පොර හදන්නත් කොල්ලු ටික දැන් උන් මම මේ ළඟදී ගියා මේ වවුනියාවේ වවුනියා ගියාම ඔක්කොම සෙට් එක තනි කර පොහොට්ටුවේ සෙට් තනි කර ඒගොල්ලෝ සෙට් ඒගොල්ලෝ කියනවා සර් මේවා හදන්න ගියපගේ අම්මා හැම ඉන්නවගේ අම්මගේ නහය නැති ඇතුළු අපි බයින වැනිල්ලට සත්තර නැත්ත සිවිල් ආරක බය ඔල්ලෝ ටික කියන්නේ ඉතින් ඔය වගේ තත්ත්වයක් තියෙන කිසිම අවබෝධයක් නැහැ දැන් මේ පොළොවට හරියන්නේ කොයි පොරද අපි තේරුම් ගන්න එපා දැන් අපි දැන් පොල්ගස් වල දානකොට පොල්ගස් වල ගෙඩි අර අතු පිඩි හැදෙන වෙනමයි පොරක් වැඩ එතකොට ගහ පිටි මහත් වෙන වෙනම එකක් තියෙනවා වල හයි වෙන තව එකක් තියෙනවා ඒ මේ විවිධ දේවල් දාන්න ඕනේ මේ කාබනික මේ රසායනික පොර මේ කාබනික පොර කියලා වෙලා අපි මේ ගොම ටිකක් ගෙනල්ලා කුකුල් පොර ටිකක් ගෙනල්ලා ඒකයි මේකයි පිදුරු ටිකක් වල කරලා ජීවිතේට හරියන්නේ නැහැ ඉතින් ඔය ගැන අවබෝධයක් නැහැ ඉතින් කොහෙද මල්ලි ඉතින් මේ මේ ඇමරිකන් කාරණේ කොහෙද මේ වැදින අවබෝධයක් තියෙන්නේ ඔව් දැන් ඔබතුමාගේ කටින්ම පිට වුණා සහ ජනතාව ඉන්නේ පීඩනයක සහ ගැටලු ගොඩක අපිට දකින්න ලැබෙනවා ජනතාව විතරක් නෙමෙයි මේ ආණ්ඩුවේ ඉන්නේ මැති ඇමතිවරුත් ඉන්නේ දැඩි පීඩනයකින් දැන් රට ඉවරයි කියලා ඔබතුමාගේ කටින් කියුණානේ මේ ඉවර වෙච්ච රට හදාගන්න එහෙම නැත්නම් මේ රට ගොඩනගා ගන්න ශක්තිමත් විපක්ෂයක් හරි එහෙම නැත්නම් හඳුනාගත්ත කෙනෙක් ඉන්නවද තාම නෑනේ හැමෝම වෙන්න ජනාධිපතිතුමනි හදන්නේ ඔය කෑ ගහන්නේ ඔය ගොයි ගොයි වෘත්තිය තමයි ගොයි ගොයි විරෝධතාවට ගිහිලා ඒවා දැන් Tamanට විකල්පයක් දෙනවා ඒව අතරන කෑ ගහනවා ඇත්තම කේස් එක පොර කේස් එක නෙමෙයි ඉන්නේ දැන් මම අහගෙන කියන අර සරත් විද්‍යාලය මත ඔබතුමා ඉල්ලන්නේ කාටුන් එක දාදුනවා ආණ්ඩුවද ඉල්ලන්නේ නැහැ ජනාධිපතිතුමා ආණ්ඩුව ඉල්ලනවද පොර ඉල්ලනවද කියලා ඇත්තම කතන්දර ඉල්ලන්නේ ආණ්ඩුවනේ ගොවියාගේ යථාර්ථය තේරුම් ගන්න නෙමෙයිනේ ඒගොල්ලෝ හරි උත්තර දෙන්නෙත් නැහැ මේගොල්ලෝ මේ රටේ තියෙන ආර්ථිකය තේරුම කවබෝධයකුත් නැහැ අපි ආව මේක දෙනවා කියනවා ගෑණි විතරයි දෙන්නේ නැහැ කියන්නේ අනිත් ඔක්කොම නිකන් දෙනවලු නිකන් දෙන්නේ කොහොමද දරුව දෙන්න බෑ මේ තියෙන ආර්ථිකයත් එක්ක ඔව් කාඩවකත් මේ ගොඩ ගන්න බෑ මේක ගොඩ ගන්න මිනිස්සු සත්භාවයෙන්ම අර 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 ජපානයේ මිනිස්සු අර ගස්වල කොළපොතු කෑවා වගේ කාලයක් දුක් විඳිනුනේ මේක හදන්න ඒක පක්ෂේ හදන්න නැති පරම්පරාව හදන්න නැති එතකොට තමන් හැදෙන්නේ නැති නායකයෙක් මේක බිහි වෙනවා එයාට කරන් යන්න බෑ මේක. මොකද මේ රටේ තියෙන මේ ක්‍රමවේදයත් එක්ක එයා කරන්න යොත් ඒවට කරන්න දෙන්නේ නැහැ. හැබැයි එයාට මේක කරන්න උත්සාහ ගත්ත කෙනා හරි පණිවිඩය දෙන්න පුළුවන් නායකයෙක් බිහි වෙන්න ඕන. ඒතර ඊගාවෙ කෙනාට හරි එතන දැන් කරගෙන යන්න බෑ. දැන් මම විරුද්ධ පක්ෂ උනාට දැන් මෛත්‍රීපාල මහත්තයා අපි දැක්ක කොළඹ නගරේ සුද්ධ කරා. ඔව්. ඒ සුද්ධ කළා තියා ගෙදර කුණු ටික දාගත්තේ නැහැ නේ කොහක පිට රට පැටවෙන්නේ නැහැ නේ. එයා ගිහලා තව තැන් වල කඳු ගහලා ඒවා පුපුරලා මහ ලොකු විනාශ වුණා නේ. එහෙම ටිකක් හරි මිනිහක් කරා ඒක. දැන් ඒ දැන් එයාට ඒ උදව්වක් කරන අනිත් කට්ටිය නැහැනේ. දැන් පවුලේ කට්ටියන් කියන්නේ එයා කියන්නේ මට පවුලෙන් උදව්වක් නැහැ, පවුලෙන් සහායයක් නැහැ. පුතා කියනවා එන්න කියලා, මෙයා කියනවා මට මේ ආයෝගෝදයක් නැහැ කියලා නේද? ඒ වගේ තනි මේ රටට ආදරය කරන, රටේ ජනතාවට ආදරය කරන මේ පීඩනේ තේරුම් ගත්තු මිනිස්සු ටික කියනවා. අද ඔක්කොම ඉන්නේ වෙන්න ජනාධිපතිවරු. වෙන්න ජනාධිපතිවරු ඉන්නේ. කොයි එකාවෙ ඉද දන්නේ? කොයි එකාවත් ඔය ඉන්නේ උන් ගැන මම දකින්නේ නා. මම දකින්නේ මම ඇත්තට මේ කවුරු මොනවා කිව්වත් මේ දාතියේ මේ දැන් දේ මේ තියෙන ආර්ථිකයෙන් මේ රට ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මම ඊතර ඉන්නේ මම රනිල් මහත්තයා යමතිකන් ඉල්ලන්න ගිහිල්ලත් නැහැ මන්තිකන් ඉල්ලන්න ගිහිල්ලත් නැහැ සභාපතිකන් ඉල්ලන්න ගිහිල්ලත් නැහැ ඥාතින්ට උදව් ඉල්ලන්න ගිහිල්ලත් නැහැ මොන මගුලක්වත් ගිහිල්ලා නැහැ යහපාලන වෙලාව මාව දවස් 35 රිමාන්ඩ් කරා ඒකවත් මම කියන්න ගියේ නැහැ එයා පාර්ලිමේන්තේ එනවා මමත් රිමාන්ඩ් එකේ ඉඳන් පාර්ලිමේන්තේ එනවා යනවා නිකන්වත් මොකද පාර්ලිත මොකද කියලා ඇහුවෙත් නැහැ සර් මාව නිදාස් කරලා දෙන්න කියලා කිව්වෙත් නැහැ හැබැයි මේ මිනිහ දැක්මට එවින දකින්න දෙයට එයාගේ තියෙන දැනුමට අපි ගරු කරනවා. ඔව්. ඒකට දැන් පක්ෂයක් හැටියට ඒක අපහාස කරලා ඒක පාගලා ඒමිනියා මැරලා කියලා පස්සේ හොඳ කියලා වැඩක් නැහැ. ඉන්නකන් ඒමිනියාගෙන් වැඩ ගන්න අපිට පින තියෙන්න ඕනේ. ඒ එතනට අපි එතන ඉන්නවා. ඔව්. මම දැක්ක එකම නායකයා ඉච්චර. දැන් වැඩක් කරන්න බලන දැක්මක් තියෙන වැඩක් කරපු එකම නායකයා රණවීර මහත්තයා. ඔව් දැන් ඔබතුමා කියන විදියට සහ අපි හඳුනාගත් විදියට දැකපු විදියට මේ සිස්ටම් එක ඇතුලේ ගොඩක් අවුල් තියෙනවානේ අපි මේක හදාගන්න ඕනේ. පාලිත දෙවරක් පෙරුම කියන ඔබතුමා ඇනලයිස් කරපු විදියට එහෙම නැත්නම් විශ්ලේෂණය කරපු විදියට අපි කොතනින්ද මේක පටන් ගන්න ඕනේ? පටන් ගන්න හරිය අමාරු පුතේ මේ මම දැන් අපි නබත් මේක අර මම අර ඉස්සර කතාවක් ඇහුවා කාලෝ බොන්සගේ මහත්තයා කතාවක්. කාලෝ බන් පොඩි කාලේ අපි වමේ මිනිස්සු අපි මේ UMP කාරෝ නෙමෙයි. පෙදාත උග්‍ර සමාජිකාරය අපේ අයියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති 2002 අයියා සභාපති මම ඡන්දෙ ඉල්ලුවා අයියා විපක්ෂ නායකරු මම සභාපති වුණා එහෙම තමයි දේශපාලන කරේ
මේ අපේ ගමන ගමම මේ ගම මේ මම එක්සත් ජාතිපතිගේ ගියා බා මේක වම දකුණට හැරුණේ ඔව් බහුතරයක් වම හිටියේ මේ ගමේ මම අපි දැකලා නැහැ අපේ කාලේ ජීවිතේ කොඩියක්වත් දානවා ඇසිය මොකක්ද කරන්නේ එක්සත් ජාතිපක්ෂේ මම අහම්මෙන් ගියා පස්සේ තමයි මේක උනේ මම මම පුතේ ඒ කාලේ පොඩි කතාවක් ඇහුවා වාසු මෙයාගේ කවුද මේ කාලොබොන්සේක මහත්තයාගේ කාලොබොන්සේක මහත්තයා කිව්වා කතාවේදී මම මේ මන්දපෝෂණයට බෙහෙතක් හොයනවා කෝ මන්දපෝෂණයට එයා හොයාගත්තු බෙහෙත තමයි කෝ සමාජවාදී සමාජය රටේ හැමෝටම සම ආහාර වේලා සම නිවස සම අධ්‍යාපනය සම ප්‍රවාහන පහසුකම් හරිනේ ඉතින් මේක ඔව් ඉතින් කවුද අපි එතෙන්ට යන්නේ කවුද ඒකට කැමති දැන් බලන්නකෝ දැන් දැන් නිරතරපන්තිය ගැන කතා කරන කවුද ජනතා විමුක්ති පෙරමුණ නිරතරපන්තිය මැදපන්තියට හරි ඉතිහාස ධනපන්තිය පැද්දිය පැත්තට හරි අපි හරෝල ඇව්වොත් මොකක්ද මේ රටේ කර්මාන්සාරය ඇති කියලා අර මේක නිරතරපන්තියක් නැහැ නේ ඒකට කතා කරන්න තැනක් නැහැ එතකොට ජීවිපේ ඉවරයි එතකොට වතුකර ජනතාවගේ දුක ගැන ওই අද තාමත් ඉන්නේ වතුකර මිනිස්සු අර සුද්ධෝ අර මේ ලංකාවේ ඉන්දියන් මිනිස්සු මේ 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 ඔය තමිල්ලාගේ එනකොට දැන් මේ 8යි 12 කාමරේනේ තාමත් ওই නුවරඑළිය මේ කළුතර දිස්ත්‍රික්කයේ හැම තැනම මමත් හැම තැනම යොත් යනවා වතුකරට තාම ඉන්නේ 8යි 12 කාමරේ ඒ කියන්නේ 100ට ඒකට දෙක තමයි ගයක් දොරක් හතර දිලා තියෙන්නේ තාමිනේ එක මොකද ඒ ටික නැති කරොත් මේ ඡන්ද ටික හයිය නෑනේ ඒගොල්ලන්ට දැන් ලක්ෂ 4ක් විතර මුස්ලිම් ඡන්ද දිනවනේ ඒ ඡන්ද ටික මොන තරම් වරදාන වරපසන් මේක ලිල ගන්නවද කො ජන මුස්ලිම් ජනතාවගේ පසනේ විසඳ දිනවද කවුදක්වත් නෑනේ මුස්ලිම් ජනතාව ගහපු වෙලාවට දැන් අර අලුත් ජම ඇවිල්ලා ඥානසාරාමුදුර ඇවිල්ලා ස්ටේජ් ජගලා බරක් කරලා අපසරණ කියලා ගැහුවා මුළු හමුදාව දාලා සිවිල් දාලා ගැස්සුවා ඒ ගස්සපු වෙලාවේ අඩු ගන්න එක මුස්ලිම් නායකයෙක් පාර්ලිමේන්තුවේ හිටගෙන කතා කරලා ඒ ජනතාව වෙනුවෙන් මම කතා කර ගලින්ම එක්කෙනෙක්ව කතා කරන්නේ අර අස්ටෝප්ට කතා කරන්නේ කොහම බිම බලාගෙන ගියා ඔබතුමාම කතා කරන්න ගියානේ හිමිසර ගියා කතා කරන්න හයියක් නැහැ මොකද පවතින රජයත් රජයටදී ඒ මිනිසුන් අසාධාරණයක් කරලා නැගිලා කෑ ගැහුවොත් එමේ ඇමතිකමට කියලා වෙනවා එක්කෝ තියෙන තුවාකර තනතුරු වලට කියලා වෙනවා නැත්තම් කරපු හොරකමක් එළියට ඇදලා ඌ ඇතුළට දානවා මේකද වෙන්නේ අද බලන්න කොහද අර නීතිය උන්ගේ ලොකු ලොකු උන්ගේ වගේ තමයි නීතිය උන්ගේ ලොකු ලොකු උන්ගේ නඩු ටිකත් උනිදාස් කරගෙන යන බැරි බැරි එක විමාන වල දාලා ඔය දුක රංජන රාමනාගමතුමා නිකන් ඔය මිනිමල්ලාද මංකොල්ල කරාද කුඩු යුගුණ නැහැ ඔය අතුරට ලේ ඉන්නවා අධිකරණ පාද කිරීම කියලා නේද ඔව් ඒ දා ඒතිහාල කු අපරාධ කරන මිනිස්සු නිකන් ඔය නිදොස් කරන නිදාස් කරලා දානවා ඉතින් මේක තමයි යථාර්ථය හොඳයි මේ අවසාන විනාඩි කිහිපේ ඉන්නේ වැඩසටහනේ අවසානයේ ප්‍රශ්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ හොඳ මිනිස්සු ඇත්තම නැද්ද පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න පුතේ හොඳ මිනිස්සු ඉන්නවා 10%ක් විතර. ඒ කියන්නේ මේ වැඩක් කරන්න කැක්කුම දින කට්ටිය. සමහර කට්ටියට කැක්කුම වැඩ දින ඊගා පාර පාර්ලිමේන්තුවට රිංග ගන්න. මේ ජනතාවට රත්බහයම ජනතාවට දෙයක් කරේම වා නෙමෙයි. ඒකත් අර ලැබෙන මුදල් ටිකෙන් කාට හරි කොන්ත්‍රාත් එක දීලා ඒකේ කොමිෂන් එක කරගෙන එහෙම ජීවත් වෙන කට්ටිය තමයි ඉන්නේ වැඩක් ඉන්නේ. එහෙම ටික සීමිත ගානක් ඉන්නවා. ඔව්. බොහොම සුළුපමණක් ඉන්නවා මිනිස්සුන්ට ආදර කරනවා. හැබැයි මිනිස්සුන්ට දෙවෙනි පාර පාර්ලිමේන්තුවෙ වෙන්න බෑ. මොකද මේ පාර්ලිමේන්තුවේ පළවෙනි පාරක් තින්නේ මොකක්hari තමන් අර කරපු සමාජ සේවයක් කරා මිනිස්සු උසල උඩින් තියෙනවා දෙවෙනි පාර මිනිස්සු බලාගෙන ඊට වඩා දෙයක් කරයි කියලා ඊට වඩා දෙයක් කරන්න ඉතින් දෙමව්පියන්ගේ දේවල් විකුණන දේකුත් නැත්නම් හම්බ හොරගම් කරන්නද මොනව කරන්නද ඉතින් නිකම්ම නිකම් මම දැන් මම මේ ළඟින් ගියා වවුනියාවේ වවුනියාවේ ඉන්නවා සුමති පාල කියලා ඇමතිවරේ මම යන ගියා ගෙදරට නිකම් මැටි ගහපු පුංචි ගේක ඉන්නේ යනකොට බුලත් දෙලක් කකා මේ උදේට මේ 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 හේරට යන උදළු ටික ඇත්ති කරනවා උදේ පාන්දර හේන් කොටනවා ආයි ගෙදරට එනවා ඉතබු මේ සමාජ සේවා සුබ සාධන ඇමතිවරයා. එහෙම 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 මිනිස්සු ඉන්නවා. එහෙම අපි යකලා දිර ඕන තරම්. ඒ ගොඩක් අය එහෙම නැහැ. මොකද මන්දිරේ දැන් 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 මම මේ මෙතෙන්ට ඇවිල්ලා කවුරු හරි මේක දැම්ම අපි තෙවරක් පෙරම ඇමතිතුමා ඉන්න හරම් අඩුව කියලා. ඇත්තටම මේ හරම් අඩුව මේක. අම්මයි වත්තේ මං හරක් නිදාස් කියලා අපි නැති වෙච්ච පුතා වෙනුවේ හරම් අඩුව මේකේ. ඒතකොට හරම් අඩුව ඉන්නේ ගුවන් මිනිස්සු අනන මට ගත්ත. අයියෝ ඔබතුමායි හරක් අඩුවක ඉන්නේ අරකද මේකද? මට මේ 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 පැත්තේ ගෑනු මේ 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 මිස් කෙනෙක් යාගේ උඩ තට්ටුවේ ගෙදර යාගේ පුතේ දුවේ කියනවා ජපානේ දුව කියලා අම්මා අංගල්ට උඩ තට්ටුව හදලා දෙන්න කියලා. ඉතින් මට කතා කරලා සාන්තිනේ අපේ කොංගාගේ මිස්ටර් කතා කරලා ඒ නම්බර හැර මට ගෝ උඩ තට්ටුවේ ඇවිල්ලා ඉන්න කියලා. ඒ කියන්නේ ඒක නිකන් ඒගොල්ලන්ට ලැජ්ජාවක්. මේ මේ රටේ දේශපාලනේ ඒක ආඩම්බරයක් වෙන්න ඕනේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිටපු ඇමතිවරයෙක් ගව මඩුවක ජීවත් වෙනවා කියන එක මහ ලොකු රටේ ජනතාවට ආඩම්බරයක් ඒක. ඒක ලැජ්ජාවටපත් වෙන්න ඕනේ ගන්න නෙමෙයි. ඔව්. දැන් මන්දිරේ ඉඳන් ආපේක ගවමඩුවට යන මිසක් මේ මේ ගවමඩුවේ ආපේක ඉඳන් මන්දිරයට යන මේ දේශපාලන මේ රටේ නෑනේ ආර්ථිකකුත් දැන මිනිසුන්ට මිනිස්සුන්ට ඕනේ මොනවාම හරි ඕනේ මිනිස්සුන්ට ලොමිලෙකු තා ඇත්තට බලන්න පස්සේ මිනිස්සුන්ට මට ඔයා කියන්නේ ඊයේත් කතා කරා දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා යන්නේ නම් නෑ මිනිස්සුය මැරිලා ගියක් ඉන්න ගියක් නෑ කියලා තව කෙනෙක් කෙනෙක් කතා මෙතන පොලිසියෙන් ගහලා මරනවා මෙතන එක්කව මේ මිනිස්සෙක්ව ටිකක් ගහලා මරුවා මේ මිනිස්සයා පොලිසිය දරුවෝ තුන් දෙනෙක් ඉන්න තැනක් නෑ ඉන්න තැනක් හොයන ගවල නෑ ඉතින් ගෙවල් දොරවල් නෑ දැන් නිවාස අධිකාරියෝ දැන් බලන්නකෝ මේකත් මේකත් බලන්නකෝ දැන් මේ රටේ නිවාස නැති මිනිස්සු කොච්චර ඉන්නවද ඉඩම් කෑල්ලක් නැහැ
එල්ආර්සී ඉඩම් ටික අකර 3400 කෝටිපති ව්‍යාපාරික බෙදා ගන්න ආණ්ඩුවකා වැඩි. දැන් මෙහෙමයි. දේශපාලනේ කරනකොට පුතේ දැන් බලනවා මිනිස්සු වටෙන් බලනවා අර මලකුණ කන්න උගුස්ස වෙනවානේ. උන් බලන් ඉන්න කොයි එකද මුදල් ලැබෙති. බාරක දා ගන්න එක. එතකොට හොරාර කුටික දෙන එක. එතකොට මේ මේ ඉස්කාගාර දා ගන්න එක. ওই වගේ විවිධ කරන්නේ උන් බලන මුදල් ලැබෙති කවුද මේකේ? එතකොට වැලි කපන එක, පස් කපන එක, මේ උක වල පරිසර හැමදේ කවුද? හරියට උන්ට ප්ලග් ගේනවා. ප්ලග් ගේලා තමන්ගේ අතේ දෙන සල්ලි ටික සල්ලි බෑග් එකක් ගේලා උඩ ගිහින් දෙනවා. වෙන මොකුත් කරන්නේ නැහැ. මේ ගස් ගිහිල්ලා බඩ මේවා පතුරු ගහගෙන පෝස්ල ගහන එකට තරක් නැහැ. ඌ අඳුරන්නේවත් නැහැ. හැබැයි සල්ලි මල්ලක් ගිහින් දුන්නාම ඒක හැමදේට මතකයි. යැයි මතක කරලා දෙනවා. ඒ වහර මතකයිද අර ලක්ෂ 50ක් ගියදුනේ යන්නේ ලක්ෂ 30ක් ගියදුනේ යන්නේ මතක නැහැ ඉතින් කරලා දෙන්න ඉතින් කියලා ඉතින් වැඩේ ඒ එක එක දැන් වලට මේ බර වෙලා ඉන්නවා. එතකොට ආණ්ඩුව කපේට මොකද කරන්නේ? අර මිනිහට ගැළවිලා නැහැ නේ. ඒ මිනිහා කරන්නේ එක එකුර පස්ටික් කපා ඔය යන මම ඊයේ බෙදා ගියා වවුනියාවේ. වවුනියාවේ තියෙන මහ රජමහා විහාරයක් තියෙනවා. ඒකේ ගොඩක් බාර වෙන්නේ බබාල හම් වෙන අම්මලා. මම එහාට යහපැති ඒක ඇතුළු පැත්තෙන් දිනන යන්න පඩිපෙලක් මෙහෙම කඳුරින් යන තියෙනවා තනි කරම රහතන් වහන්සේලා වැඩිටි ගල්ලෙන්. අනේ කඳ උඩට ගියාම මම ටැබ් එකේ දා ඇතියා වට පෙන්නන්න කඳු කඳු වල ඔලු කඩලා. දැන් කඳක් කියන්නේ සාමාන්‍ය අපි හිතාම මිනිස්සුව සමාන කරොත් එහෙම උඩ තියෙන ඔළුවනේ තනි කර විශාල ගල් කඳු මේ කඩලා කඩලා විනාශ කරන හෙන්න ගන්න ජාතික අපරාධ. ගල් ටික කඩනවා. ගස් ටික කපනවා. අක්කර කී දහක් අක්කර කපලද දැන්? අක්කර කී දා මයිකල් ලිස්ට් එක ඇද්ද මකට දෙන්න. මම ගණන් හදුවා මං හිතන්නේ ලක්ෂ අක්කර ලක්ෂ ගානක් කපලා තියි කපන දිලා තිනවා. ඉරිඟුව වන්න මොනවද බනවද කියන්නේ කොමාරි මොන බම්බු කොමාරි කවිලා නෙමෙයි. ගස් ටික කපාන මාරු වෙන්න. ඒක තමයි මූල ආරමුණ. ඉතින් ඔය වගේ පුතේ මේ රට එහෙම 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 අවබෝධයක් තියෙනේ උන් මේ මේ උනවා තියෙනේ උන් නෑ. ඌමනවා තියෙනේ උගල මේක වැඩක් කරන්නත් බෑ. දැන් මම වරජීවී හැමතිලා මම වරජීවී වුණාම මට කිසිම බලතලයක් දුන්නේ නෑ. මට කිසිම අඩු ගානේ යන වාහනයක්වත් දුන්නේ නෑනේ. යන වාහනේ මම යාල මට යාල ඉන්න මේ මලිලා කිව්වා මේ හැමතුමා වලහැක් ඉන්නවා ඔළුව තුවාලේලා ඌ බරු විකල්නේ මුළු වාරා දිගේම දුවනවා කියලා. ඊළඟ තව එකක් ආවා මුව මුව වසදාලා මුව මරනවා කියලා මේ මේ කොයි අම්මන්දොර. තව එකක් ආවා ලුණුගම් වෙහෙර මේ මුව මරලා මේ පිජ්ජෝදාන විකුණනවා කියලා. තුනයි. මම ওই තුනේ මුලින්ම ගියා ලුණුගම් වෙහෙරට ඇල්ලුවා සුද්ද කියලා එකෙක්ව. මාසුත් එකම ඇල්ලුවා. ඒක ඇල්ලුවා. ඊළඟසේ සූර්යව ගිහිල්ලා මේ අම්මන්දොර ගිහිල්ලා මුව මරණ කව ඇල්ලුවා. රෑ ඉන්නකම ඇම්බුසියක් දාගෙන ඉඳලා අපි පාන්දර ගිහිල්ලා ඇම්බුසියේ දාගෙන හිටියා. අපි දැක්ක අපි යනකොට වැවේ මෙහෙම වතුර පාර ගහනවානේ උට ගහනවානේ. කාරණා ඒගොල්ල පොඩි මෙහෙම හදනවා චුට්ටි මෙහෙම මඩ තියේදී මෙහෙම එකක් හදනවා. හදලා ඉවරලා ඕකට දානවා වස. වස જાති මං කියන්නේ නැහැ මොකද මිනිස්සු දානවනේ ඒක. කාණියක් නේ ඒක වස જા ඒක ඒක මේ බහුලව හැමතැනම තියෙන දෙයක්. ඒක දැම්මම මුවා එනවා අර වතුර බල පාර දිගේ කඩ තියෙනවා මේකට අද්දි සීතලයි වතුර ටික බීගනි බීගනි යනවා. බීගනි බීගනිල මේ හරි අර කැඳ ගහ හරියන් හම්බෙන කෙලින්ම මැරි ළමයි වැටෙන්නේ. ඌවත් ඇල්ලුවම. එලවන් ගිහිලා මුළු ගමම වට කරලා අල්ලුවා. ඒකෙත් දැන් මම නඩුවට යන්න ඕනේ. එතකොට පුතේ ඊට පස්සේ මං ගියා වලාට බෙහෙත් කරන්න. වලා හොයන් යනකොට කෝල්ලක් ආව වාහනේ වහම අරගෙන ගලා. මේ පරණ වාහනයක් මේ මේ සංජිතේ ඇතුලේ තියෙච්ච වාහනයක් මේ මේ පොන්සේක මහත්තයා සිකියුරිටි වාහනයක් නෙමෙයි. ඩිපෙන්ඩර් කූ කැබ් එකක්. ඒකෙන් මං ගෙලින්ම ගිහිල්ලා මම මුලින්ම ගියේ මේ ඕකෙන් ගිහිල්ලා මං ඇද්දා එළවලු ඇද්දා මෙහෙන් ගිහිල්ලා කොරෝපතනට. දමුල්ලෙන් එළවලු ඇද්දා කොරෝපතනට මේ 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 සතුන්න කන්න දෙන්න. අලින්න කන්න දෙන්න. රෝබතන අපි අලි කලමනා එකක ඇද්දේ අලි කලමනා කරන එකක. ඒක ඇද්දේ අලි ගිහින් දානවා අලියා ගිහින් දානවා විතරයි ගිහින් දාන්නේ සද්දන්තකොලේ ඇත්තු. සද්දන්තකොලේ ඇත්තු ගිහින් දාන්නේ. අඩු ගානේ මූට කන්න තියෙනවද වතුර තියෙනවද දැන් මුන්න කමවලින් මැද යනවා කමවලි මේවා කැඩිලා මස් කඩා වැඩිලා මේ ඒව මම වීඩියෝ කරලා පෙන්නුවා ඌන මැරුණා උන්න ඒව මූත අධ්‍යය නැහැ කෙලිම අරෙන් අල්ලගත්ත මිනිසුන්ගේ අපෙන් බේරෙන්න අල්ලගත්ත කෙලිම ඇතර දැම්මා. අලිය ඉවරයි. දැන් ඔය හොරෝපතානේ අලි කලමාන එකේ අලි කොච්චර ගිහින් දාන නිය පොත්ත කියලා එකක් ගිහින් දාලා තියෙනවා. විවිධ සතු ගිහින් දාලා තියෙනවා. හරිද? ඔක්කොම ටික අර උඩින් පයින්න කියලා මැරිලා කට්ටියව කන්න නැතුව මැරිලා එකම එක අලියෙක්වත් ඕක ඇතුළ නැහැ. එකෙක් හරි දෙන්නෙක් හරි ඇද්ද අපේ මගේ කාලේ මම පොස් එකත් එක්ක කතා කරලා මුන්ට එලෝලු ගිහින් දැම කන්න. අපිට ඇටර වලට ගිහිල්ලා බඩු දීලා වරජීවීගේ මහතුනට කියලා ඒගොල්ලෝ මුදල් අමාත්‍යාංශය කියනවා කෑම ගිහින් දැම්ම කන්න. ඒක නිසා එක්කෙක් දෙන කිනවද කියලා දන්නේ නැහැ. එහෙමත් නැහැ. ඒ කියන්නේ පසු විපරමක් කිසිම වැඩක නැහැ. කොන්ත්‍රාත්තයක් කරත් 100 2 100 2 3 ගත්තා ජනාධිපතිතුමා 100 2 ගත්තා ඇමතියා 100 2 ගත්තා රජේ නිදාල ටික බලන්නකෝ මේ පාරේ අර වතුර ලයින් එක මුළු පාරම ඉවරයිනේ. කාබට් පාර ICC අද ලංකාවේ හොඳම පාර. දැන් පාර කඩාගෙන පැත්තකට බහැලා. කාබට් පාරව. ඉතින් ඔයදී ආයි කාබට් දාන්න ඕනේ. නිලධාරියවට කැමති
මම කියන්නේ මේ යහපාලනය ආපු වෙලාවේ මේ 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 වැඩ කරන දින 100ක් දාගත්ත මේ පිස්සු දෙනත් එක ඔරු හොඳ නැතුව දැන් වැඩ කරන දින 100ක් නෙමෙයි හොරු වලන දින 100ක් දාගත්ත නම් පුතේ හොරු ටිකල්ල ඇතුළට දැම්මන තර මේ මේ යහපාලනේ රාම තියෙනවා හොරු වලන දින 100ක් දාගන්න තිබ්බේ ශනිකෝ ඒකද වැඩ කරන 100ක් දාගත්ත කොහේ වැඩ කරන මුං එක්ක අනිකම් මේ තේරුම නැති වැඩක් කරා හොඳයි අපි වැඩසටහන නිමා කරමු මම හිතන්නේ කතා කරොත් අපිට මේ කතාව නවත්තන්න බැරි තරම් මේ දේශපාලනය ගැන මාතෘකාව ගැන කතා කරන්න තියෙනවා නමුත් ඔබට මෙතනින් ගන්න දෙයක් තිබුණා කියලා අපි විශ්වාස කරනවා අපි වැඩසටහන නිමා කරන්න සූදානම් වෙන්නේ බොහොම ස්තුතියි ඔබතුමාට අපේ මේ කතා බහත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් අපි ඔබතුමාගේ දේශපාලනයට ඔබතුමාගේ ඉදිරි ගමනට සහ ඔබතුමාගේ ජනතා සේවයට සුබ පතනවා අපි බොහොම ස්තුතියි කියලා කියනවා වැඩසටහනට එකතු වීම සම්බන්ධයෙන් අපි නැවතත් මෙමණේ වැඩසටහනකින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි ඔබතුමාට අපි මෙවැනිම කාලීන කතාබහක් තුලින් නැවතත් විශ්වකර්ම තුලින් හමුවන බලාපොරොත්තු වෙන සමු ගන්නවා ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයිබෝවන්.